අයිබෝවන් එක්සත් ජාතික පක්ෂය හැටියට සංචරණ සීමා බලපවත්වපු කාලය තුල ජනතාව ඉතාමත් වගකීමෙන් කටයුතු කිරීම සම්බන්ධව අපි ජනතාවට ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී කොවිඩ් මේ තුන්වෙනි රැල්ලත් එක්ක ජනතාව ඉතාමත් වගකීමෙන් කටයුතු කරමින් රජයටත් සියලු සෞඛ්‍යංශවලට හමුදාවට පොලිසියට සියලු දෙනාටම සහයෝගය දක්වමින් ජනතාව මේ අර්බුදය විසඳ ගන්න පැහැදිලිවම දායකත්වයේ දැක්වුවා. ඒත් එක්කම සංචරණ සීමා සීමා කරලා තියෙන වගේම හෙට සංචරණ සීමා ලිහිල් කරනවා ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් සපුරා ගන්න. හැබැයි මෙතන ප්‍රශ්නයක් පැන නගිනවා අත්‍යවශ්‍ය සේවා සපුරා ගන්න යන්න අවස්ථාව දීලා තියෙන්නේ ඇවිදගෙන. කොහොමද හැමතැනකටම ඇවිදගෙන යන්නේ? මේ ඇවිදගෙන යනකොට වෙන්න පුළුවන් අකරතැබ්බ මොනවාද කියන දේවල් ප්‍රායෝගික පැත්තෙන් ආණ්ඩුව කල්පනා කරලා නැහැ කියන එකයි මගේ හැඟීම. මොකද හේතුව හෙට අනිද්දා අධික වර්ෂාපතනය තියෙනවා. මේ වර්ෂාපතනයක් තියෙන වෙලාවට කොහොමද ඇවිදගෙන යන්නේ තමන්ගේ ළඟම කඩේට උනත්. ඒ වගේම ඇවිදගෙන යන්න බැරි අයට මොකද්ද කරන්න කියන එක පැහැදිලිව කියලා නැහැ. ඒ වගේම අපේ ගෘහණියන්ට උදාහරණයක ගෙදර ගෑස් ඉවරුනහම ගෑස් ටැංකිය කරේ තියාගෙනද යන්න වෙන්නේ හෙට ඇවිදගෙන. එහෙමද මේ මොකද්ද කරන්නේ? කො ගෙදරට ගෑස් ටික ගෙනලා දෙනවද? අත්‍යවශ්‍ය සේවා නම් ත්‍රිවිල් එකක්වත් පදවන්න බෑ කියලා තියෙනවා. ඒ ඇස්සේ කොහොමද ගෑස් ටැංකිය උරුණාට පස්සේ ගෘහණියෝ අපේ අම්මලා අක්කලා ගෑස් ටැංකිය කරේ තියාගෙන ගිහිල්ලාද ගෑස් ගේන්නේ? එතකොට breaking.lk